අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල දීවරයින්ගේ ඉන්ධන ගැටලුවට අගමැතිගෙන් කමිටුවක් අත්‍යවශ්‍ය සේවාවලට 12වනදා සිට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සර්වපාක්ෂික ආණ්ඩුවකට දිගටම සාකච්ඡා ඉලාස්වි ගෙදර යන ජොන්සන්ලා අපට කොයින්දෝ එංගලන්තේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අද ටෙලිවැකියෙන් අද ප්‍රථමයෙන්ම අවධානය ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි ටෙලිවිෂන් ටෙලිවැකිය බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ සිය කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම නව අගමැතිවරයෙකු පත්වන තෙක් තව මාස කිහිපයක් අගමැති ලෙස කටයුතු කරනවා. නමුත් දැන් විපක්ෂය සේම ඔහුගේ පක්ෂයේ බහුතරයක් පවසන්නේ අගමැති කමනුත් වහාම යන්න කියලයි. කොවිඩ් නීති කඩ කරමින් බොරිස් ජොන්සන් සාදයක් පැවැත්තුවා. ඒ ඔහුගේ නිල නිවසේදී පරීක්ෂණ අවසානයේ පවුම් 50ක දඩයක්ද නියම කෙරුණා. ඉන් ආරම්භ වූ බිඳ වැටීම අවසානයේට නතර වුණේ ක්‍රිස් පීචර් ළඟයි. ක්‍රිස් පීචර් කියන්නේ බොරිස් ජොන්සන්ගේ පක්ෂයේ පරිපාලන නිලධාරියා. ඔහුට අපචාර චෝදනාවක් එල්ල වුණා. එම චෝදනාව හමුවේ අගමැති බොරිස් ජොන්සන් ඔහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. මේ නිසා බොරිස් ජොන්සන්ට ඔහුගේම පක්ෂයේ ජේස්ටින්ගෙන් දැඩි සහ ඍජු විරෝධයක් එල්ල වුණා. රිෂි සුනිත් කියන්නේ මුදල් ඇමතිවරයා. සෞඛ්‍ය ඇමති සජිත් ජවාඩ් මේ දෙන්නම බොහොම බලගතු ඇමති දුර දැරුවේ. බොරිස් ජොන්සන්ට මේ දෙන්නම විරෝධය පළ කරලා ඉල්ලා අස්වුණා. ඒ සමගම 2020 වනතෙක් ඉන්නට පෙරුම් පිරූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වුණා. ඇත්තටම බොරිස් ජොන්සන්ට විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. විපක්ෂයටත් වඩා සිය ගුණයක් විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. ඒ තමයි ශිෂ්ට සම්පන්න මානව හිතවාදී ජනතා හිතවාදී දේශපාලනය. ටෙලිවැකිය මෙතනින් ආරම්භ කළේ අප ඉන්නේ මොනතරම් දුරින්ද අප ඉන්නේ ඊට මොනතරම් ඈතින්ද යන්න ඔබට මට තීරුම් ගැනීමට ඉඩ සලස්වා ගැනීම සඳහාමයි. අපේ දේශපාලනඥින්ට අධිකරණයේ දඬුවම් දී තිබියදීත් පවා ඇපිල් කරලා ආයේ පාර්ලිමේන්තු ඇවිත් රටටම බණ කියනවා. ඡන්ද 35000ක් අරගෙන පක්ෂයත් පරද්දලා ඒත් නායකත්වයේ දාලා යන්නෙත් නැතුව අන්තිමට අගමැතිත් වෙනවා. රටේම ජනතාව යන්න කියද්දි ආගමික නායකින් යන්න කියද්දි යනවතියා ඒ ගැන හිතන්නේවත් නැතුව සාර්ථක වෙනකන් ඉඳලා අසාර්ථක ජනාධිපතිවරයෙක් යන්න හදනවා. සාමකාමී අරගලයකට යකඩපොළු එක්ක මැරීන් එවලා ගහලා තුවාල කරලා අදත් යහමින් වැජබෙනවා. හොරකම් දූෂණ වංචා අතේ මාට් වෙලා තියෙද්දි දඬුවම් නැතුව සතුටින් ජීවත් වෙනවා. මේ තමයි ලංකාව. බ්‍රිතාන්‍යයේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ කියලා තමයි ඉතින් කියන්නම වෙන්නේ. දැන් රටම ලොක්ඩවුන් නිල නොවන ඇඳිරි නීතියක් තියෙන්නේ. අපේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය දැන් ක්‍රියාත්මකයි. ඉන්ධන ගැන කතාව අහපුවම අපට තව කොපමණ දවසක් ජීවත් වෙන්න වාසනාව තියෙයිද කියලා හිතාගන්නවත් බැහැ. ඛනිජ තෙල් සංස්ථාව සතුව රුපියල් නැහැ. රුපියල් බිලියන 217ක් මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලනවා. රජය සතුව ඩොලර් නැහැ. අන්තිමට රුපියලුත් අච්චු ගහන්න වෙන තැනට මහ බැංකුව වැටිලා. මහ බැංකුව කියන විදිහට උද්ධමනය ලබන මාස දෙක ඇතුළත 70% පනින්න පුළුවන්ලු. උද්ධමනය කියලා කියන්නේ ආහාර සහ සේවාවල මිල ඉහළ යාම. දැන්ටමත් අපේ රටේ උද්ධමනය 100%-122ක් විතර වෙනවා කියලා තමයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥින්ගේ මතය. තෙල් පෝලිම් වල මැරෙනවා. ඒ වගේමයි මරා ගන්නවා. පාස්පෝර්ට් පෝලිමේ සිටි ගැබිනිමවක් පෝලිමේදී දරු ප්‍රසූතියට අමාරු වෙනවා. 160ක පමණ ජනතාවක් ඊළඟ ආහාර වේල ගැන විශ්වාසයක් නැතුව කුසගින්නේ ඉන්නවා කියලා ලෝක ආහාර වැඩසටහන කියනවා. මේ සියල්ල මෙසේ වෙද්දී රනිල්ට හින්
හිනා ගෝඨාභයට හිනා අලුතෙන් ආපු ඇමති ධම්මික රනිල්ට යන්න කියනවා ඒ ඩොලර් ගේන සැලැස්මක් නැති නිසාලු ඒ අතර වාරේ රනිල්ගේ අය කියනවා ධම්මිකගේ කැසිනෝ ව්‍යාපාරයේ බදු කතාව රනිල් ඇද්ද නිසා රනිල් එක්ක තරහ ගිහිල්ලලු දැන් ඇත්තටම එකක් පැහැදිලිනේ නේද මේ කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ඒ වගේමයි ඔබත් මමත් පෝලිම්බල දහදුක් විඳිද්දී දරාගන්න බැරි බඩුමිල ඖෂධ හිඟේ ආහාර හිඟේ මේ සියල්ල අපිව තලද්දි පෙලද්දි ගෝඨාභයලගේ රනිල්ලගේ මහින්දලගේ ධම්මිකලගේ ප්‍රශ්න නෙමෙයි ඒවා ප්‍රශ්නේ ඔවුන්ගේ නොව ඔබගේ සහ මගේ බව තේරුම් ගන්න පෝලිම්බල මියන්නේ සහ ගහමරාගන්නේ අපි අපිමයි සාමාන්‍ය මිනිස්සුමයි ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයිනි ඒ අය හැමෝගෙම පිළිතුරු දැන් හරිම දාර්ශනිකයි සැබෑවටම මේ රට මේ තරමටම හෝ අවදි කළේ මේ රටේ දේශපාලනඥින්ට අඩියක් දෙකක් පස්සට ගන්න සිද්ධ වුණේ මීට මාස 3කට පෙර ඇරඹී ගාලු මෝදර ගෝටා ගෝගමයි කිසිදු අරගලයක් නිර්පාක්ෂික නැහැ අරගලයේ පාක්ෂිකද නිර්පාක්ෂිකද කියන එක නෙවෙයි වැදගත් තර්කයේ එතන නෙමෙයි තියෙන්නේ අරමුණ කුමක්ද කියන එකේ මේ රටේ යම් සාධාරණ අවදිවීමක් ඇති කලෙම මේ ගෝටා ගෝගමයි ගෝටා ගෝගම ආරම්භ වෙලා හෙටට මාස 3යි ගෝටා ගෝගමට පහර දීලා හෙටට මාස 2යි ගෝටා ගෝගමට එල්ල කළ නිඳිත ප්‍රහාරයසේම රට පුරා වූ ගිනි තැබීම්ද කිසිසේත්ම අප එදා අනුමත කළෙත් නැහැ අද අනුමත කරන්නෙත් නැහැ හෙට අනුමත කරන්න සූදානමුත් නැහැ ප්‍රචණ්ඩත්වෙන් ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න බැරි බව පරම සත්‍යයක්. හෙට රට පුරා ජනතාවම කොළඹට එක්වීමට සැලසුම් කරනවා. ආණ්ඩුව ඒකට හොඳටම පහුගිය දවස් ටිකේම බය වුණා. එක එක ජාතියේ දේවල් කළා. සමහරු කියන විදිහට මේ දවස්වල තියෙන තෙල් ටික බෙදන්නෙත් නැත්තේ ඒ නිසා වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අර පෙට්‍රල් බෝම්බ හදලා ගහන්න හදනවා කියලා කතාවකුත් එළියට ගෙනාවා. ඊටත් වඩා අධිකරණයට ගිහිල්ලා වාර්ණ නියෝග ඉල්ලුවා. දැන් සියල්ල නිෂ්ඵලයි. හෙට ජනතා විරෝධයට ගෝඨාභය සහ රනිල්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. එකම ප්‍රශ්නය මේ බීරි අලින්ට ඇහෙයිද කියන එකයි. අර ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු නිසා යන්න කියන එක තේරෙන්නේ නැති මේ නායකිනුත් ටයිකෝට් ඇන්දට බොරිස් ජොන්සන්ලා වගේ වෙන්න මේ ආත්මයට බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. එනිසාම අවසාන වශයෙන් ඉල්ලන්නේ කරුණා කරලා දැන් ඇති ගෝඨාභය සහ රනිල් ඔගොලු පුළුවන් කණ්ඩායමකට දීලා දැන් යන්න විශේෂයෙන්ම මතක තියාගන්න රාජපක්ෂලා ඉන්න තුරාවට ජාත්‍යන්තරයේ සල්ලි දෙන්න උදව් වෙන්න ආධාර දෙන්න දැන් මර බයයි කියලා ඒ තරමටම ඔබව ලෝකෙට හොරු ලෙස නම්බෙලා ඉවරයි ඒ තරමටම ලෝකය දන්නවා මේ රටේ පාලකයෝ හොරා කනවා දූෂිතයි කියලා ඉරාන තානාපතිවරයා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අශ්ජාසාදේ පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිහිවර ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට කඩිනමින් සහන සරසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය බදාදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වේදාරච්චි සහ මයන්ත දිසානායක ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට එදිනම දිනයක් ලබා දුන්නා. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා. එහිදී ඉන්ධන අර්බුදයත් සමග දීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව කනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර පැහැදිලි කිරීම
කිරීමක් සිදු කළා. ඒ අනුව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ කංචිතෙල් අමාත්‍ය කංචිත විජේසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් දීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු වලට සහන දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට කිස් ඌදානම් කරලා තිබෙනවා 12 වෙනිදා ඉඳලා තමයි අපි සැලසුම සකස් කරලා තිබෙන්නේ අකණ්ඩව අත්‍යවශ්‍ය සේවාන් වලට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල. ඒ අනුව අග්‍රාමාත්‍යතුමනි අපිට අපි බලාපොරොත්තු වෙනවා 12 වෙනිදා ඉඳලා මෙට්‍රික් ටන් 4000ක පමණ ප්‍රමාණයක් දෛනිකව ඩීසල් වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්න. දීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමා දෙන සැලසුම අනුව අපි 12 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරනවා. දැනටත් අපි මේ පහුගිය දින කීපෙත් ඩීසල් අපි ලබා දීමට කටයුතු කරා. සමහර තැන්වලදී අඩුපාඩු වෙලා තියෙනවා. නමුත් අපි දෛනිකව පුළුවන් තරම් අත්‍යවශ්‍ය සේවාවක් හැටියට දීවර කර්මාන්තය යොදාගෙන තිබෙනවා. විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් ඊයේ දින කරුණු පැහැදිලි කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හඳුන්වලා දීලා තියෙනවා 22 සංශෝධනෙන්. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන ආණ්ඩු පක්ෂයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව තමයි ප්‍රධාන ධූරවලට පත් කිරීම අනුමත කරන්න යන්නේ. විනිශ්චකාරවරු, ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරු, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන නැත්තම් ඒ පත් කරන්න යන ආයතනවල ස්වාධීනභාවය ගැනත් ප්‍රශ්නයක් මතුවේ. මේ රටේ යම් ක්‍රමේ වෙනසක් ඉල්ලන අයගේ බලාපොරොත්තු වෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපති ධූරයේ බලතල වලට යම් සීමාවක් නැති කරන්න. නමුත් මේ අන්තරික විධිවිධාන හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා වෙන්නේ නැහැ. 22 ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ යෝජනා රජය විසින් ක්‍රියාත්මක කර යුතුයි කියන එක තමයි අපේ මතය. විශේෂයෙන් අපි යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සමන්විත රජයක් පිහිටවන්න ඕනේ කියලා. අපි ඉල්ලා සිටින්නේ 22 සංශෝධනයේ අපි යෝජනා කළ තියෙන ආකාරයට වෙනස් කරලා සම්මත කරන්න කියලා. එහෙම වෙනස් කරන්නේ නැතුව මේ 22 සංශෝධනයේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මතය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරපු යෝජනාව තමයි ආණ්ඩුකාරවරු පත් කිරීම, තානාපති සේවයේ උදවිය පත් කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණක් සිදු කළ යුතුයි කියලා ජනාධිපතිවරයා විසින්. ආණ්ඩුකාරවරු පළාත්වලට පත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදු කළ යුතුයයි කියලා විපක්ෂය ඉදිරිපත් කරපු 21 සංශෝධනයේ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරලා තියෙනවා ඒ සංශෝධනය සම්මත කරගන්නවා නම් නීතියක් බවට පත් කරන්න ඕන නම් අනිවාර්ය ලෙස ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ජනාධිපතිවරයාට සිරකරුවන්ට වැරදිකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් කාරණේදී ඒ සම්බන්ධව විවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා. විවස්ථාදායක සභාව විධායක කාර්යයන්ට සම්බන්ධ වෙන ආයතනයක් නෙවෙයි. එතකොට ඒකට සඳහා යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍ය නම් ඒකට ඒක සාමාන්‍ය නීතියකින් හෝ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා චක්‍රලේඛනයක් මගින් අපි කරන්න ඕන ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕන එකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම සියලුම කොමිෂන් සභාවල තිබෙන වගකීම සහ පාරිදෘශ්‍යභාවය ස්වාධීනභාවයට අදාළ විධිවිධාන තමයි මේ හැම එකකින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් ප්‍රමාණය මදි කියලා කියනවා නම් එහෙනම් කියන්න ඕන අපිට අහවල් කොන්දේශය මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න කියලා. එහෙම කරා නම් අපිට සලකා බලන්න තිබුණා. එසේ නැතුව නිකම්ම විවේචනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන එක ඒක නිවැරදි කාරණයක් නොවේ කියන එක මතක් කරන්න ඕනේ. මගේ ඉල්ලීම තමයි, මගේ යෝජනාව තමයි පක්ෂපාට ඒ වගේම පෞද්ගලික සහ පක්ෂ න්‍යාය පත්‍ර පැත්තකින් දියලා අපි අවුරුද්දක් එකට එකතු වෙලා සාමූහික ක්‍රියාදාමයක් තුළින් මේ ප්‍රශ්නේ විසඳමුයි කියන එක. රට බංකොලොත්කල නායකයා වන ජනාධිපතිවරයාට තවදුරටත් බලය රැඳී සිටීමට කිසිදු අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී 22 සංශෝධනයේ ප්‍රශස්ත මට්ටමින් සම්මත කර ගැනීම, සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම, ඒ සඳහා වෙච්ච පොදු අවම වැඩපිළිවෙලක් සකස් කරගෙන අවශ්‍ය පාර්ලිමේන්තු ව්‍යුහය සකස් කර ගැනීම, හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් වීම හෝ ඉවත් කිරීම කියන කරුණු හතර මත අපි දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න කියලා සියලුම පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අපි
ලිපියක් බාර දුන්නා. ඒ අනුව පළවෙනි සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක අපි පවත්වනවා. ඔච්චර කාලයක් කියයිද තව? ඉතත් කෙටි කාලෙකින් නිම කරන්න බලාපොරොත්තු වෙනවා. කාලය දැන් හරි වැදගත්නේ. කාලය තවත් බලන් ඉන්න බෑනේ. හෙට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනගන්න ඕනේ මේ රටේ ජනතාවගෙන් 99%ක්ම එතුමට විරුද්ධයි. එතුමට තවත් බලේ ඉන්න කිසිම අයිතියක් නැහැ. මේ රට බංකොලොත් කරපු නායකයෙක් හැටියට ඔහු සහ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් පිටමං කිරීමේ අරගලයේ අපි 2014 ඉඳන්ම ඉන්නෝ. ජනාධිපතිතුමාගේ කැමැත්ත නොදුන්නොත් ගන්න ක්‍රියාමාර්ග අපි දන්නවා. කෝප් කමිටුවේදී ඉන්ධන මිල අඩුවෙන් ලබා දිය හැකි බව මහජනෝපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. එය ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් ද යන්න වහා පරීක්ෂණයක් පවත්වන ලෙසට කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවතින මිලට වඩා විශාල මිල ගණන් ප්‍රමාණයක් අඩුවෙන් ජනතාවට ඉන්ධන ලබා දිය හැකි බවට මහජනෝපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේදී මෙලෙස ප්‍රකාශයක් සිදු කළා. IOC එකෙන් ගැලිනලා තියෙනවා ජූලි පළවෙනිදා ඩීසල් කන්සයින්මන්ට් එකක්. ඒකේ ලෑන්ඩඩ් කොස්ට් එක ටැක්ස් ගහලා 280යි. මම ඔය කියන්නේ මේ ටැක්ස් අඩු කරලාගෙන නෑ මේ ටැක්ස් ගහපු කතාව කියන්නේ. ඔබතුමාට ගේන්න ක්‍රමයක් තියෙනවද ඊට අඩුවෙන්? මම කිව්වේ දෙන ගානට වඩා රුපියල් 200ක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. නෑ නෑ ටැක්ස් එකත් එක්ක. ටැක්ස් එකත් එක්ක රුපියල් 200ක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. රුපියල් 200ක් අඩුවෙන් තෙල් ගහන්න තියෙද්දි මේ රටේ සියලු දෙනාට අපි ඇතුළු මේ අනවශ්‍ය විදියට මෙතුමා කියන විදියට ඉතින් කොහොමද එහෙම දැන් මේ ඇත්තටම තෙල් ආනයනය කරන වියදම රුපියල් 300කට වැඩි වෙන්නේ නෑ. ඇත්ත කතාව. ඒතර මේ ගණන්ලා තියෙන්නේත් ওই ගානට මේ ගානට ගණන්ලා තියෙන්නේ 250ට අඩුවෙන්. සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ ඩීසල් සහ පෙට්‍රල්නේ. ඒක රුපියල් 250ට දෙන්න පුළුවන්කම තියෙද්දි මේ 400 ගණන් වලට දෙනවා කියන එකනේ ඔබතුමා කියන්නේ. අපි ඇක්චුවල් කෝස්ට් එක ගත්තාම කවුරු හරි කියනවා නම් මේක රුපියල් 400යි 450ක් වෙනාලා ඒක බොරුවක්. මහජනෝපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් ද යන්න පරීක්ෂණයක් සිදු කරන ලෙසට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මහජනෝපයෝගිතා කොමිසමේ සභාපති කළ ප්‍රකාශයේ සත්‍යතාවක් පවතින බවයි. මහජන උපිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්මයා කෝප් කමිටුවට ගෙනල්ලා ප්‍රශ්න කිරීමේදී ඔහු කියනවා ඉන්ධන ලීටරයකින් රුපියල් 200 ගානකින් ගසා කනවා කතන්දර ගණනාවක්. එකක් මම කියන්න ඕනේ, එතුමා කියපු කතාව මම කිව්වේ ජූනි 27 වෙනිදා. සමහර නාලිකාවල කියව ගණන් එක කිව්වා. මේක ඇත්ත. මේක ගසා කෑම වරායට එන විට ගොඩ බෑමේ මිල ඒ මොහොතේ වෙන විට රුපියල් ඩොලර් 110ත් 120ත් අතරයි තිබුණේ. ඒ අනුව සමස්ත මිල මේ රුපියල් 59 රුපියල් 80 රුපියල් 36 රුපියල් 58ක් වන මේ ඉන්ධනවල බදු වලට අරගෙන සංස්ථාවේ ගසා කෑමේ වියදමුත් එකතු කරලා රුපියල් අවම 190කට දෙන්න පුළුවන්. 92 ලීටරයක් අවම 190ක් 240ක් අතර සුපර් ඩීසල් 95 92 සහ ඩීසල් වලට අඩු කරන්න පුළුවන්. අඩු විය යුතුයි. නමුත් ගන්නේ ගසා කෑමේ සූත්‍රේ. මේ ජනතා පෙළන්න ආණ්ඩුව ගන්න ක්‍රියාම යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තවදුරටත් රට පුරා වගා සංග්‍රාම ක්‍රියාත්මකයි. යල කන්නේ සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස ඕමානයේ සිට පැමිණෙන යූරියා රැගත් පොහොර නෞකාව දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනපා. එම නෞකාවේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු වන බවයි කමර්ෂල් පොහොර සමාගම සඳහන් කළේ. පොහොර නෞකාව පැමිණීමෙන් අනතුරුව එම පොහොර ඉතා කඩිනමින් බෙදාහරින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර තිබෙනපා. මේ අතර රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රටපුරා තවදුරටත් වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. මේ මින්නේරිය රොටවැව ප්‍රදේශයේ අක්කර 15ක ලඳු කැලෑ භූමියක පවත්වාගෙන යන සාර්ථක එළවලු වගාවක්. එම වගාව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ මින්නේරිය යුද හමුදා කඳවුරු නිලධාරීන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කර තිබුණා. වගාව සඳහා කාබනික පොහොර යොදාගෙන තිබීම විශේෂත්වයක්. ඉදිරි මහකන්නයට පෙර අතුරු කන්නයක් ලෙස මුංගට වගා කිරීමේ වැඩපිළිවෙලක් ත්‍රිකුණාමලයෙන් ඇරඹීමට තීරණය කර තිබෙනපා. ඒ වැව්ගම් පුබුදුව යන වැඩසටහන යටතේයි. එය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වැඩසටහන සැලසුම් කිරීමේ විශේෂ හමුවක් පසුකියදා පළාත් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගෝමරන් කඩවල සහ මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අක්කර 10ක භූමි ප්‍රමාණයක එසේ මුංගට වගා කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී සුබද්‍රාරාම විහාරස්ථානයේ නොමිලේ වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කඩයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර හිමිවරුන්ගේ අදහසකට අනුවයි. සාමණේර හිමිවරුන්ට දානය ලැබුණු පිරිකර මෙසේ නොමිලේ ජනතාවට ලබා දීමට කටයුතු කර තිබුණා.
දැන් රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා. මේ රට බංකොලොත් කරපු මේ කාලකන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව එයාගේ පාංකඩ අග්‍රාමාත්‍යවරයා මේ නඩේම මේ රටෙන් එලවලා දාලා ත්‍රිවිධ හමුදාවේ අපි සහෝදරුන්ට කියනවා තමුන්නාන්සලාගේ තුවක්කු අපිට නෙවෙයි ඉල්ල කරලා යුත්තේ. අද තෙල් ප්‍රශ්න අපිට ඇති වෙලා තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටවල උත්තර සපීම සඳහා අපි වහවහ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් අපිට 169ක් පහුගිය මැතිවරණ වෙලාව අපිට ඡන්දය දුන්නා. ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරන්න අපි කැප වෙනවා. ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව සහ ඔවුන්ගේ හැඟීම් නැතිකම සහ ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් වීම තුළ ඔවුන් දන්නේ එකම ක්‍රමයයි, ඒක මර්ධනය. දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුවට කියන කාරණාව තේරෙන්නේ නැත්නම්, දේශපාලන පක්ෂ මේ ආණ්ඩුවට විරෝධය දැක්වීම තේරෙන්නේ නැත්නම්, සමස්ත ජනතාවටම සිද්ධ වෙනවා පාට බහැලා මේ ආණ්ඩුව විරෝධය දක්වන. සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි කියන කන් ඇහෙන්නෙත් නැ, මොලේ වැඩ කරන්නෙත් නැ මේගොල්ලන්ගේ. අපි දන්නවා ලෝකේ මේ වගේ පාලකයෝ නීතියෙන් යවන්න බැරි වුණාම, ව්‍යවස්ථාවෙන් යවන්න බැරි වුණාම ජනතාව අරගල කරලා තමයි පැන්නේ. ගෝඨාභය රාජපක්ෂලත් ඒක තමයි අපිට දැන් කරන්න වෙන්නේ. ජනාධිපතිතුමාට යන්න තව අවුරුදු දෙකකට ආසන්න කාලයක් තියෙනවා. එහෙනම් ව්‍යවස්ථානුකූලව ඊළඟ එනවා ජනාධිපතිවරණේ. ජනාධිපතිවරණේ ඕන කෙනෙකුට ඉදිරිපත් වෙලා ගෝඨාභය රාජපක්ෂ හොඳ නැත්තම් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවලා වෙන කෙනෙක් පත් වෙන්න පුළුවන්. කුමන්ත්‍රණ කරන්න ඕනේ නැහැ. පාරවල් වල වාහන වලට තෙල් ගහන්න නවත්තන්න ඕනේ නැහැ. මේ කෝච්චියන එක නවත්තන්න ඕනේ නැහැ. ඔය පොලිම නිමා කරන්න පුළුවන් එක දෙයයි අපිට තියෙන්නේ, ගෝඨා රනිල්ව අයින් කරන එක විතරයි. කොහෙන් හරි එල්ලලා ෆුට්බෝඩ් එකෙන් බස් එකට නගිනා වගේ අගමැති ධූරේ රංගනය දාන්න. අග්‍රාමාත්‍යතුමා මහත්තයෝ ඔබතුමත් පේල්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේල් වෙන දෙයක් නැහැ. යන්න ඔයාගේ රටට පවුනොදි. මම තීරණය කළා කොළඹ නගරේ ජීවත් වෙන අඩුවාදෑම්ලාභී ජනතාවත් ඒ වගේම මේ අර්බුදයේ හේතු කරගෙන හිසි කෙනෙකුට බඩගින්නේ ඉඳ ඉඩ තියන්නේ නැහැ කියන එක. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා වන ක්‍රියාමාර්ග අපි ආ යුතුයි. අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතුයි. ජනාධිපතිවරයා සම්බන්ධවත් අපේ තිබෙන මතය එකයි. අපි කියන්නේ මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන වැඩපිළිවෙළ දින ජනාධිපතිවරයාගේ අතේ. ඒ නිසා ඔහු ඒ සඳහා වහාම ක්‍රියාත්මක විය යුතුයි. මේ ජනාධිපති අගමැති ඩබල මේ ජෝඩුව මේ කිසිවක් නැතුව hina විනෝදෙන් ඉන්න. රට ගිනි අරන් තියන ඒගොල්ලෝ ගිනිකිලි සංදර්ශන නරඹරාන බව ඉන්න. ඒ සමේ ජනාධිපතින මේ අගමැතින මේ ආණ්ඩුවට අපි දකින්නේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අගමැති කියන්නේ දැන් ස්නායු මරච්ච කෙනෙක්. ජනාධිපතිත් එහෙම කෙනෙක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු 6කින් සමන්විත සෙන්කඩගල ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ සිදු වුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එමගින් ජනතාව පත්ව තිබෙන දුක්ඛදායක තත්ත්වේ නිම කිරීම සඳහා සර්ව ආගමික නායකින්, විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යවසායික ප්‍රජාව යනාදී සියලුම පාර්ශ්වයන්ට එකඟ විය හැකි ආකාරයේ පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු 6කින් සමන්විත සෙන්කඩගල ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේ පිහිටි වීර මොනරවිල කැප්පිටිපොළ පිළිරුව ඉදිරිපිටදී පූජ්‍ය උමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය අකුරටියේ නන්ද හිමියන්, අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද, සෙසු ආගමික නායකින්ද, සිවිල් සංවිධාන නියෝජිතින්ද සහභාගී වුණා. ගෝඨාභය රාජපක්ෂ තමන් විසින් මාලිගා කුමන්ත්‍රණයකින් පත් කරගන්නාල ද අගමැතිවරයා සමගම ඉල්ලා සිටිය යුතුයි. ඒ පණිවිඩය අපි අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේලාගේ ආශිර්වාදයේ පෙරටුව සෙන්කඩගල ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරන්නට යෙදුණා. අද මේ වන විට මහා සංඝයා වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් උපවාස කරන්න පටන් අරගෙන තියෙනවා. හෙට දවසේ දසදහස් ගණනින් නෙවෙයි, ලක්ෂ ගණනින් ජනතාව පාරට බහලා කියන්නේ මෙන්න මේ පණිවිඩය. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහ රජයට දේශපාලන ලෝකයෙන් පිටත් කරන්නට, පයින් ගහන්නට කටයුතු කරන එකට වඩා මෙතන තියෙන්නේ නව ආරම්භයක අවශ්‍යතාවය හැමෝටම කියා දීමේ වැදගත්කමයි අපිට කරන්න ඕන. ඒ නිසා කරුණා කරලා සියලු දෙනාම තේරුම් ගන්න, අපි මේ කරන දේ මේ රටට තියෙන ලොකුම ආදරේ නිසා තමයි අපි මේ දේ කරන්නේ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු යමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.